එකක් තමයි ඉස්සෙල්ලම දැන් අධිකරණය විසින් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දිය යුතුයි. මොකද දැන් අධිකරණයේ පවතින කාරණාවක්නේ. හැබැයි රජයේ බලාපොරොත්තු වුණේ දැනට පවතින මිල ගණන් වලට වඩා අඩු මුදලකට විදුලිය ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්න. ඒ සඳහා ආයෝජනයන් වලට දැනට අපිට අවකාශයක් නැත්නම් ජනතාවගේ බලාපොරොත්තුවත් අඩු මිලට විදුලිය සහ අනිකුත් බලශක්ති ලබා ගැනීම නම් ඒක ලබා දීමට අපි රජයක් හැටියට කටයුතු කරන. ඒ හින්දා අපේ බලාපොරොත්තු වුණේ මේ රටේ ජනතාවට විදුලි පරිභෝජනය සඳහා යන වැය බර අඩු කරන්න. එතකොට එහිදී දැන් ඇති වෙලා තියෙන තත්ත්වය තමයි අපිට සිදු වෙනවා අධිකරණය විසින් ලබා දෙන තීන්දුව අනුව කටයුතු කරන්න. මේ කෙටුම්පත පාර්ලිමේන්තුව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක්වෙච්ච කෙටුම් පතක්. මේ සම්බන්ධයෙන් ඇයි මේ ආයෝජනයට යන්නේ කියන කාරණාව පිළිබඳ අපිට පැහැදිලි කිරීම කරා. එකක් අපේ රටේ ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය වැඩි කිරීම සඳහා ප්‍රථම අදියර හැටියට ඇමරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලබා ගැනීම. ඊළඟට ගල්ලඟුරු වලින් දැනට භාවිතා වෙන ඉදිරියේදී කිසිම ආයෝජනයක් ගල්ලඟුරු වලින් විදුලිය නිපදවන්න කටයුතු කරන්නේ නැහැ. ඒ කාරණා නිසා තමයි මේ ආයෝජනය සඳහා අපි යොමු වුණේ. අනික් කාරණේ තමයි දැන් අද මේ ආයෝජනයට විරුද්ධ වෙන අය විශේෂයෙන්ම ජනතාවට අඩු පිරිවැයකින් විදුලිය ලබා ගන්න තියෙන ක්‍රමවේද සකස් කරන්න සහ ලෝකයේ අනික් රටවල් අනුගමනය කරන ක්‍රමවේදවලට ගමන් කරද්දී 2015-19 කාලේ අපි දැක්කේ නැහැ අඩුම තරම එක මෙගාවොට් එකක් අපේ ප්‍රධාන විදුලි පද්ධතියට එකතු වෙනවා. එතකොට මේ පද්ධතියට එකතු නොකර අවුරුදු 4-5ක් තිබීමමත් රටේ බරපතල අර්බුදයක් හැටියට තමයි තියෙන්නේ. ඉතින් මේ අර්බුද විසඳන්න ආණ්ඩුවක් කටයුතු කරද්දී අද අපිට පේනවා විවිධ දේශපාලන මුහුණු වලින් ආපු කණ්ඩායම් පාර්ලිමේන්තුවේ ඇතුළෙත් පාර්ලිමේන්තුවෙන් එළියෙත් අද රජය සහ ජනතාව අපහසුතාවයට පත් කරන්න කටයුතු කරනවා. හැබැයි අපි පොරොන්දුවක් අධිකරු ජනාධිපතිතුමා කිසිම අවස්ථාවක ලබා දීලා තියෙනවා කිසිම අවස්ථාවක රටටවත් ජනතාවටත් අහිතකර කිසිදු ආකාරයේ ගිවිසුමකට ගමන් කරන්නේ නැහැ. දැන් මේ අහිතකර ගිවිසුම් වලට ගමන් කරපු තැන් තිබ්බා. දැන් අපේ රටේ ඉඩම් අයිතියෙන් 3/1ක් පැවරීමට ගියපු ඒ ගිවිසුම් අපි අවහොසි කරා. මිලේනියම් ගිවිසුම අපි අහෝසි කරා. දැන් ඒ වගේ රටේ කොටසක් දීලා 3/1 වගේ ඉඩම් ප්‍රමාණයක් දීලා ආයෝජන ගේන්න හදපු ගිවිසුම් අහිං කරපු අපේ රජයට අද ඇඟිල්ල දික් කිරීම සාධාරණ නැහැ.